ජියල් පිරිස් මාචාර්යතුමා ඇතුළු පිරිස ඉදිරිපත් කරපු පෙත්තම තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ. එයින් ඉල්ලා හිටියේ මැතිවරණ කොමිසමට නියමකරණය කියා මේ මැතිවරණය පවත්වන ලෙස පළාත් පාලන ශ්‍රේෂ්ඨාධිකරණය කියා හිටියේ දැන් මැතිවරණ කොමිසමේ ඒ සඳහා කටයුතු කරගෙන යන බැවින් ආයමත් නියෝගයක් දීම අවශ්‍ය වෙන්නේ නැත කියා. නමුත් එක ප්‍රශ්නයක් මතුවෙනවා, මෙවැනි තත්ත්වයක් මීට පෙර කවදාවත් ඇති වෙලා නැහැ. ආණ්ඩුව හා මැතිවරණ කොමිසමේ ඉන්නේ එකිනෙකාට පරස්පරව. ආණ්ඩුවට ඕනේ මේ මැතිවරණය පැවැත්වීමට ඉඩක් නොදෙන්න. ඊට උමන හැමදේම කරන්න. අනික් අතට මැතිවරණ කොමිසම මැතිවරණය පවත්වන්න උත්සාහ කරනවා. මැතිවරණය පැවැත්වීමේ බොහෝ කටයුතු කොමිසම පැත්තෙන් ඉටු වෙමින් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ අරමුදල්. අරමුදල් ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයේදී භාණ්ඩාගාරයේ ලේකම් කියලා තියෙනවම අරමුදල් නිදහස් කරන්න බෑ කියලා. අරමුදල් වෙන් කර තිබුණත් අයවැය. මේ තත්ත්වය තුළ මම හිතන්නේ නියෝගයක් අවශ්‍යයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් භාණ්ඩාගාරයේ ලේකම්ට මේ අරමුදල් නිදහස් කරන්න කියලා ප්‍රමුඛතාවයක් දීලා. සමහර විට ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලાવી භාණ්ඩාගාරයේ අරමුදල් පිළිබඳව තියෙන අපහසුතාවය කුමක්ද, මොනවාද මගහැරලා මේ වෙලාවේ මේ කටයුත්ත වෙනුවෙන් මුදල් නිදහස් කරන්න පුළුවන් කියලා ඒ අනුව නියෝගයක් ලබාගත යුතුයි. ඇත්තටම වමනා වුණේ මැන්ඩෙමස් ආඥාවක් මැතිවරණ කොමිසමට විරුද්ධව නෙවෙයි, භාණ්ඩාගාරයටයි. නියම කළ යුතුව තිබුණේ මැන්ඩෙමස් ආඥාවකින් මේක මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ වගේම පොලිසියට, ඒ වගේම කණිජ තෙල් සංස්ථාවට, ඒ අයටයි නියෝග අවශ්‍ය වී තිබෙන්නේ. මම හිතන්නේ මේ තත්ත්වය ඒ අනුව පෙළ ගැස්වේවි කියලා මා බලාපොරොත්තු වෙනවා.